ජේසු පිහිටයි. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද දවසේදී දෙවියන් වහන්සේ අපිට ලස්සන පණිවිඩයක් ගේනවා. ඒ තමයි එයා කාගේද නෙමෙයි ඔයා කාගේද කියලා හිතන්න. ක්‍රිස්තුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මිනිස්සු අහනවා සහෝදරයෝ 7 දෙනෙක් ඉන්නෝ බිරිඳක් ඉන්නවා. දැන් මේගොල්ලෝ මැරෙනවා. අන්තිම දවසේදී මේ බිරිඳ කාටද අයිති වෙන්නේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ කියනවා අන්තිම දවසේදී එහෙම දෙයක් නැහැ. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අයිති. අපි හැම විටකදීම හොයන්නේ අපිට අයිති මොනවද? අපිට අයිති නැත්තේ මොනවද? අපි හැම විටකදීම ලබා ගන්න හදන්නේ අපිට අයිති දේ. අපි ගෙනියන්න හදන්නේ අපි කනස්සලු වෙන්නේ අපිට අයිති දේ. අපිට අතහැර ගන්න බැරුව වැළපෙන්නේ අපිට අයිති දේ. දෙවියන් වහන්සේ අද කියනවා. ඔයාට අයිති වෙන්න කලින් ඔය හැම දෙයකටමත් වඩා ඔයාව මට අයිති. දෙවියන් වහන්සේට මාව අයිති නම් මට මොනවද තියෙන්න පුළුවන් අයිති වෙලා? මට අයිති වෙලා තියෙන්න කිසිම දෙයක් බෑ. මොකද දෙවියන් වහන්සේට අයිති වෙච්ච මං හැරෙන්නට මට අයිති වෙච්ච කිසිවක් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. දෙවියන් වහන්සේ හැම කෙනෙකුටම අයිතිවාසිකම් කියනවා වගේම දෙවියන් වහන්සේට මේ ලෝකයේ තියෙන හැම දෙම අයිති. මං අයිති කියලා හිතාන් ඉන්න දේවල් එකම. ඒ නිසා අනිත් අය දෙවියන් වහන්සේගෙන් අයිතිය හොයනවට වඩා අපි කතෝලිකයෝ විදියට අපේ අයිතිය දෙවියන් වහන්සේ තුල හොයමු, දකිමු. අපිට අයිති දේවල් දෙවියන් වහන්සේට කියනවට වඩා මගේ අයිතිය දෙවියන් වහන්සේට බාර කරමු. ජෙසු පිටයි.